ඕන එකෙක් මෙ මේතික යන්තන් තේරුම් ගනි මම හිතනවා මේ දඩබඩ ගාල කියන මේ කතාව ඇතුලේ උඹලට පොඩි සියුම් දෙයක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ දැන් මේ මොහොතකින් දැම්මට හිතන මෙන්න මෙහෙම දෙයක් කියවනම් හොඳයි කියලා. මේ කතාව උඩ හරි උඹලා තේරුම් ගනින් තෝ දැන් සාමාන්‍ය රටගෙන හිතපන්කෝ. පහළ මට්ටම ගනින්කෝ. පහළ මට්ටම චාටර් උඩ චාටර් 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 උඩම තැන ගනින්කෝ. කොහොමද දැන් ඒකත් එහෙමනේ. කේස් එකක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන බව පේනවනේ. ඒ කියන්නේ බං අර අපිට හිතෙන දේවල් හිතෙන්නේ නැද්ද මුන්ටද මන් දන්නේ නැහැ. අපිට ඒක අදාළ නැති වුණාට ඇත්තටම දුකයි බං. තොපි මැත් කරන්න එනවනම් තොපි මං හිතන්නක මැත්ම කියලා උඹලා දැන් මම මේ ආයාචන මේ ආමන්ත්‍රණය කරේ මැත් කරන උන්ටනේ. ඒතර අපිවත් යකෝ හිතමු මූට බැරි වුණාට අපි හිතමු මොකද කරන්නේ. ඒ ගැම්ම එන්න හරි දුකයි ඇත්තරම දුකයි. ඒ එතකොට මේ මෙන්න මේ හැම තැනම තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? හැම තැනම තියෙන ප්‍රශ්නේ තමන් මොකාද කියලා තේරුම් ගන්න නැති එක. තමන් මොකාද කියලා දැන් තොපි මේ වෙලාවේ තේරුම් ගනියු. තොපි පොඩි උන් ඉගෙන ගන්න පොඩි උන් ඕ ලෙවල් ඉවරිච්ච පොඩි උන් නේ තොපි. ඒතර ඊළඟට ඒ ලෙවල් වලට අඩිය තියන්න යන්නේ. ඒ පොඩි ගතියෙන් ඒක උඹලා ඉන්න තමන් මම මොකාද? පුළුවන් නම් අද මේක අහන එක කියන්තම්. මට මේවා දෙන්න අයිතියක් තියෙනවා. මට දඩ අයිතියක් තියෙනවා. මම ක්ලාස් වල බන්න දේ සාගෙන අනම් බන රෙද්දවල් මගේ මොනවත් නැහැ. නමුත් මට මේ මම යථාර්ථයේ කොහොමද ක්ලාස් එකේ කියනවනේ. මට මේක කියන්න දඩ අයිතියක් තියෙනවා. උඹලා ෂෙනිකෝ හිතපන් අර ඉස්සෙල්ල පළවෙනියා ඇදලා ගනින්. පළවෙනියාගේ ෆෝන් එක මට අයින් කරන්න පුළුවන් වුණානේ. පළවෙනියාගේ ෆෝන් එක අයින් කරන්න පුළුවන් වුණා. ඔය කතාව ඕකගෙන් අහලා නැති එකේ දාපිය Facebook එකේ මේක පට්ට බොරුවක් කියන්නේ කියලා. ඕන එකක් කරපන්. එහෙම එකක් මම ඔගේ දිගටම ක්ලාස් එකේ කිව්වා. 2022 නුවර ක්ලාස් එකේ ඕකගේ මලයක් තියදි මම දිගටම ඔය කතාව කීකේ තිනවා. මොකද ඒක මට ගණ්ඩ දෙයක් තියෙනවා. ඒක මට ගණ්ඩ දඩ දෙයක් තියෙනවා. ඒ නිසා උඹලත් ඒකට එන්න ඕන. අපි දැන් මේ මොහොතේ උඹලා මගේ මේ මෝඩ ගොන් කතාව අහලා මේ මොහොතේ හිටපන් අපිටත් යමක් කරන්න පුළුවන්. ඇත්තටම රට වෙනුවේ මට නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. මට ඕන කමක් තියෙනවා. පුළුවන් කමක් නෙමෙයි. අපි කරාට ප්‍රතිඵලයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ඔක්කොම චාටර්නේ මේ පේනවනේ. මොනවද කතන්දර මේ? මොනවද මෙහෙමද යකෝ? මෙහෙමද රටක් යන්නේ? මේ අපි මේ මෙච්චර ලංකාවක් මෙහෙමද හදන්න ඕනේ? අපිවත් හදන්න ට්‍රයි කරමු. අපි මැත්ස් කරන අපි ටිකවත් අපි මැත්ස් කරන උන්වත් ඔතෙන්ට ගියොත් අඩුම ගානේ මොකක් හරිවත්. ඒ නිසා මම මේ කතාව පිටපැන්න වුණාට ඒකෙදී අපි කරන්න ඕන මොකද්ද? රට හදන ඒවා ගම හදන ඒවා මේ මගුල් පස්සේ හදාගනි. යුතුකම් වකිම් ඔක්කොම පස්සේ ඉෂ්ට කරපන්. මේ මොහොතේ තොපි ආර්ට්ස් කරත් කමන්නේ. ඒ ලෙවල් අඩුම ගානේ ඒ ලෙවලුත් ඕ ලෙවලුත් ෆේල් වෙලා තොපි ටෙක් එකට හරි පැන්න කීපන්කො. ඒකෙදී හරියට වැඩක් කරලා උඹලා කවුද කියලා තේරුම් ගනි. තමන් කවුද? මම නම් මම ගුරුවරේ. මම ගුරු භූමිකාවෙන් පිට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකට ගණ්ඩිපා මගේ වචන. ඒ මගේ හැටි. මට බෑ සිංහල කතා කරන්න. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මගේ හැටි. ඒතර තොපි දැනගනිව් තොපි කවුද කියලා. අපි ඒ ලෙවල් මැච් කරන්න යන්නේ. එහෙනම් ඒකට ඒ විදිහට අඩිය තියපන්. ඒ විදිහට අඩිය තියපන්. ඒකෙදි තියෙනවා ලොකු දේවල් ටිකක් කරන්න. ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ලොකු වගකීම් ගොඩක්. හිතාගන්න බැරි දඩ වගකීම් ගොඩක් අපිට තියෙනවා. අපි හැම එකාටම තියෙනවා. අපි හැම එකාගෙම වැඩි දිනෙකින් නොවෙන්නේ ඕක. වැඩි දිනෙකින් නොවෙන්නේ ඕක බං. මේ වැඩි දිනෙකින් නොවෙන්නේ ඕක. පේනවනේ කතාව? වැඩි දිනෙකින් නොවෙන්නේ. තමන් කවුද? මම මෙහෙම. එහෙනම් ඌට ගැලපෙන වැඩ කරන්න ඕන. කතන්දරය ඕකනේ. අපි අපිට ගැලපෙන වැඩ කරන්න ඕන. අපි අපිට ගැලපෙන වැඩ කරන්න. එතන අපි මේකෙන් මේ අර ජීවන චක්‍රයේ මෙහෙම අර චේන් එකක් වගේ නම් පුරුකක් පන්නලා පනින්න එපා එහා පැත්තට. තොපි මේ වෙලාවේ පොඩි උන් කිසිම විදිහකින් එහෙට මෙහෙට චාටර් වෙන්නේ නැතුව දඩස් ගාලා පැනලා මේ වැඩි හිටි නාකියෝ කරන මගුල් කරන්න යන්නේ නැතුව ෂේප් එකේ ওই පුරුක ලස්සන්ට යන්න දීපන්.